ඊළඟ ප්‍රශ්නය අපි විමසලා තිබුණා වික්‍රමාරච්චි වේද මහත්තයා පැහැදිලි කිරීමක් කරලා තිබුණා මේ දියසෙන් කියන කුමාරයා ඉපදෙන්නේ 1982 කියලා. එතකොට 1982 ඉපදුනා කියලා කිව්වහම ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා මේ වේද මහත්තයා මේ ඔයාවද්ද දියසෙන් කියලා. මගෙන් ওই ප්‍රශ්න කවදාවත් අහන්න එපා. හේතුව මගෙන් ඍජු ඇහුවත් වක්‍රෝත්යෙන් ඇහුවත් මම බොහොම පැහැදිලි කියන්නේ දියසෙන් කියන්නේ මම කියලා. එහෙම කිව්වහම මට තියෙන එකම නිදහස තමයි ඇත්ත දියසෙන් බේරෙනවා. හරි. එතකොට ඔබ මරන්නේ මාමනේ. රටට ජාතියට ආගමට ආදරය කරන මිනිසෙක් ලෝකේ ගලවා ගැනීම පිණිස ලෝකයට අවශ්‍ය දේවල් සියල්ල නිර්මාණය කිරීම පිණිස එන මිනිහෙක් ආරක්ෂා කරන්නට නම් අපේ ජීවිත අපි පූජා කරන්නට ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි සිංහලයේ පරාර්ථකාමී ස්වභාවය. ඒසයි ස්වභාවයට මම ගරු කරනවා. අනිවාර්යයෙන්ම මගෙන් අහන්න එපා. මගෙන් ඇහුවොත් මම කියන්නේ ඕ කියලා. ඒතර ඔබ සමාජයක පටිගත කරලා කොහෙද දාලා ගියා ආ දියසෙන් කියලා කිව්වා කියලා කියයි. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඔබ මට නිඳා කරන්න, අපහාස කරන්න, චෝදනා කරන්න, ගරාන්න, බනින්න, ඔරවන්න, ගොරවන්න, නැති තැන බනින්න, ඒ වගේ දේවල් ගොඩාක් දේවල් ඔබ කරන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි දියසෙන් නෙනෝ. ඒකන සැක හිතන්න එපා. ඔව් වෙන එක වළක්වන්න පුළුවන් කට්ටිය වළක්වලත් බලන්න. තා බොම කෙටි කාලයක් තියෙනවා. ඒ කෙටි කාලෙන් පස්සේ ඔබට වෙන දේ ඔබටත් හිතා ගන්න බැරි වෙයි. හරි. මම ඒ ගැන මොනවත් කියන්නේ නැහැ. අපි ඊළඟ කාරණාවට යන් මේ දියසෙන් 1982 ඉපදෙන හේතුව මම පැහැදිලි කරලා දෙන්න. මම දැක්ක තවත් ඔය එක channel එකක තිබ්බ මේ දියසෙන් කියලා නමින් තියෙන channel එක. ඒකේ ස්වාමින් වහන්සේ නමක් පැහැදිලි කරයි කියලා මේ දියසෙන් JR ජයවර්ධනයන්ගේ ජනාධිපතිවරණයට කලින් ඔහු ඉපදෙන්න ඕනි කියලා. එතකොට JR ජයවර්ධනයන්ගේ පළමු 1978 විවස්ථාවෙන් පසු පළමු විධායක ජනාධිපතිකම තියෙන්නේ 82. එතකොට 82 එහෙම වෙන්නේ වෙන කිසිම කාරණාවක් නිසා නෙමෙයි. මම මේ 82 වසරේ ඔහු ඉපදෙන්න ඕන එකට එකම නිර්ණායකය තමයි මේ රටේ අපි අතීතයේ කියලා බලද්දි රටේ විනාශයට අද දමන දේශපාලන ක්‍රමය. කියන්නේ විවෘත ගෝලීය ආර්ථිකකරණය තුළ අනිවාර්යයෙන්ම සංස්කෘතික කප්පාදු සහ සංස්කෘතික පරිහානිය සහ ආගමික පසුබිම් විනාශය සහ ආර්ථිකයේ මත සියල්ල පදනම්මමින් ගොඩනැගෙන ස්වභාවය සහ එයින් ලෝකයට වෙන අපරාධය සබඳහම දකිනවා අනිවාර්යයෙන්ම. ඒතොර සබඳහම තීරණය කරනවා එයින් ඒ කියන්නේ ඒ තිරිසන් වූ ව්‍යුහයෙන් ලෝකය ගලව ගන්න රට ගලව ගන්න මේ උතුම් සම්බුදු සසුන රැක ගන්න ඒ සුදුසු පුද්ගලයා ඉපදෙන්න ඕනේ. ඒතොර මේ විවස්ථාව නිර්මාණය කිරීමෙන් පස්සේ තමයි අනිවාර්යෙන්ම ਉਹ ඉපදෙන්න ඕනේ. හැබැයි JR ජනාධිපති වෙන්න කලින්ත් මෙයා ඉපදෙන්න ඕන. මම ඒ නිසා මමත් විශ්වාස කරනවා. ඔය 1982 කියන කාල සීමාව ඉපදිලා ඇති කියන කාරණා මමත් විශ්වාස කරනවා. හේතුව ඔය මම කිව්ව විශේෂ සුවිශේෂී කාරණා. එතකොට ඊට අමතරව මම නිකන් ඔය අධ්‍යයනය කරලා බැලුවා. ඔය 1982 කියන කාලවකවාන තුර ඉපදිච්ච බොහෝ මිනිසුන් පොඩක් වෙනස් ගති පැවතුම්, වෙනස් සිතුවිලි, වෙනස් ආකාර හිතන පතන ස්වභාවයක් තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ හැකියාවන් සහ ඔවුන්ගේ ක්‍රියාකලාප ගත්තත් ටිකක් වෙනස් වෙන ගතියක් තියෙනවා. ඒක මම ඒ කියන්නේ මම ඒක හොඳටම අත්දිනේ කියලා මම දන්නම උදාහරණ කීපයක් මගේම යාළුවෝ මගේම පන්ති ඉරපු යාළුවෝ අද ඉන්නවා මහාන වෙලා. හැබැයි මේ සාමාන්‍ය ග්‍රාමවාසී භික්ෂුනාසර වශයෙන් නෙමෙයි ආරණ්‍යවාසී භික්ෂුනාසර වශයෙන්. ඒතොර මහා ගුණසම්පන්න ධර්මතර විනයතර දූතාංගතර භික්ෂුනාසර වශයෙන් මහනලා තියෙන මගේ වාසය දැන් අවුරුදු 40 දැන් අවුරුදු 15කට 20කට කලින් ඒ මගේ යාළුවා අද මහනලා ඉතින් මට කියන්නේ දෙන සාදු සාදු කියලා මොකද හරිම සතුටුයි එහෙම පිරිසක් බිහිවීම ගැන. එතකොට ඒ වගේම චින්තන පරාසය උන්ගේ වෙනවා. ඒ චින්තන පරාසය වෙනස් කියලා කියන්නේ උන් හිතන පතන විදිහත් වෙනස්. ඒ නිසා මම හිතනවා මේ 82 කියන වර්ෂය කඩේම් වර්ෂයක්. ඒ කඩේම් වර්ෂයේ 81 82 83 කියන කාලවකවාන තුල ඒ මිනිස්සු ගොඩක් පොඩක් වෙනස්. ඇත්තටම හිතන පතන විදි ගොඩක් වෙනස්. විශේෂයෙන් දේශීය චින්තනයට දේශීයත්වයට ගරු කරන ධර්මානුකූල විනයානුකූලව කටයුතු කරන කර ස්වභාවයක් ඔවුන් තුල තියෙනවා. ඒ නිසා මම හිතනවා 1982 කියන කාලවකවානුව ඒ වික්‍රමාරච්චි වේද මහත්තයා කියව කතාව හරි කියලා. හැබැයි මම එහෙම එතුමා කිව්ව කාරණාව හරි කියලා තහවුරු කරන්නේ අර මා කිව්ව නිර්ණායක නම මොකද ස්වභාවය විසින් නිර්මාණය කරන චරිතයක් අනිවාර්යයෙන්ම ස්වභාවයට එරෙහිව ගොඩනැගෙන බලවේගයකට විරුද්ධව තමයි උපද්දවන්නේ. ඒතර ඒ උපද්දවන කාල සීමාව අනිවාර්යෙන්ම ඒ බලවේගය ඉදිරිපත් වුණාට පස්සේ තමයි පිහිවෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම 1982 කියන කාල සීමාව හෝ ඒ ආසන්නම කාල සීමාවක ඔහු ඉපදිය යුතුයි. වෙන කාල සීමාවක් ඉපදින්න විදිහක් නැත.
එතකොට සමහර කට්ටිය කිව්වා බලය සම්පන්න කෙනෙක් මේ අහවල් දවසේ ඉපදෙනවා මේවල් දවසේ ඉපදෙනවා කියලා. බලය පරීක්ෂා කරන්න උපකරණයක් ලෝකේ හදලා නැති නිසා මිනිහෙකුට කියනකොට මෙයාට ලොකු බලයක් තියෙනවා කියලා. වැහි වස්සන බල, එතකොට ප්ලේන් බිම දාන බල, භූමිකම්පා කරන බල, රැලි මුහුදු රැලි නවත්වන සහ ඇති කරන බල මේ ඔක්කොම බල හරි ඔය කට්ටියට තියෙනවා කියමුකෝ. එක බලයක් මෙන්න මේ කාරණා පොඩක් බලන්න ඔය කියන හැමෝටම පුළුවන් නම් අමෝරාගෙන හොඬේ උස්සගෙන කුලප් වෙලා යන අලියෙක් ඉස්සරහට යන්න. අන්න දියසෙන්ට ඇත්ත දියසෙන්ට තමන් කවුද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ දියසෙන් ඉදිරියේ අනිවාර්යෙන්ම ඔය ඇත් රජා නවතිනවාමයි. එතකොට ඒකෙන් ඔබ පැහැදිලි කරගන්න තමන් දියසෙන් නෙමෙයි කියලා. එතකොට සමහර අනාවිකකාරයෝ මම දැක්ක කියලා තිබ්බ මේ අහවල් කාලේ ඉපදෙන්නේ. ඒ අහවල් කාලේ ඉපදෙනවා කියන තේමාව ගේන්නේ දේශපාලඥයන්ගේ සල්ලි ගත්ත උදවිය. ඇයි දේශපාලඥයන් සල්ලි අරගෙන එයාලා කෙලින්ම කියන දැන් ඔයාට වපස ඔබට පිරිසක් ඉන්න ඔබේ පිරිසට ආමන්ත්‍රණය කළා කියන්නේ මේක නවත්තන්න. මොකද දියසෙන් කියන සැබෑ චරිතය ඇත්තටම ඉස්මතු වුණොත් මුලින්ම ප්‍රශ්න වෙන දේශපාලඥයන්ට. මේ රටේ ඉන දේශපාලඥයෝ 225ම 225ම එක්කෙනෙක් අයින් වෙන්නේ නැහැ. තුන්දෙනෙක් අයින් වෙන්නේත් නැහැ. 225ම ඉවරයි කියලා හිතාගන්නෝ. වෙනවමයි. හරි, ඔය 225ම චෝදනා තියෙනවා. 225ම චෝදනා අධිකරණය ගොනු වෙයිද එහෙම නැත්නම් ඔහුගේ ක්‍රමයට විසඳේවිද කියලා මම දන්න හැබැයි වෙනවා. හැබැයි වෙනවා. රටේ මිනිස්සු ගොනාට අඳපු විවස්ථා සංශෝධන හරහා රටේ මිනිස්සුන්ට වැරදි තේමා හදපු ඒ විවස්ථා සංශෝධන කිරීම නීතියානුකූල නෑ මේ රටේ. හැබැයි අපිට ඒක ගැන කතා කරන්න බෑ. එතකොට ඒ හැම වපසරියක්ම නිර්මාණය කරේ මේ දේශපාලඥයෝ 225. එතකොට මම එදත් කිව්වා මේ දේශපාලඥයෝ 225යි ඉවත් වෙන්න ඕනේ. මෙතන රාජ්‍ය නායකය නෙමෙයි. ਉਹ රාජ්‍ය නායකය කියලා කියන්නේ රටේ නායකයා. ਉਹ මිනිසුන්ගේ අවශ්‍යතාවය මත ක්‍රියා කරන නායකෙක් වෙන්න ඕනේ. හැබැයි කරුමෙට මේ රටේ දේශපාලඥයෝ 225 ගේ ඕනෑපාකම් එක ඉෂ්ට කරන තමයි රජා පහළ කරලා තියෙන්නේ. මේක තමයි පරිසුද්ධාගේ ක්‍රමවේදය. මෙන්න මේ පරිසුද්ධාගේ ක්‍රමවේදය නවත්තන්න නම් අනිවාර්යයෙන්ම දියසෙන් වරෙක් දියසෙන් කුමරෙක් අනිවාර්යෙන්ම පහළ විය යුතුමයි. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තාරකා විද්‍යාව එහෙම දෙයක් කියවිලා නැහැ. ඔව්. එතකොට ජ්‍යොතිෂය එහෙම දෙයක් අපිට කියන්න බැහැ. හරි. එතකොට අංග ලක්ෂණ විද්‍යාවෙන් එහෙම දෙයක් කියන්න එහෙම කියලා සමහර කට්ටිය විවිධ අර්ථ ගේන්න උත්සාහ කරා මම දැක්කා. හැබැයි ඒ හැමෝටම මම එක උපදේශයක් දෙනවා. දියසෙන් කියලා කියන්නේ තාරකා විද්‍යාවෙන්වත් යంత్ర මන්ත්‍ර විද්‍යාවෙන්වත් ස්වභාවයේ දැනට පවතින කිසිදු ශක්තියකින්වත් බොහොම පැහැදිලිවම කියනවා කිසිදු කෙනෙකුට ඔහුට කිසිදු බලපෑමක් කරන්න බැහැ. අඩුම තරමේ ඔහු කොයිතරම් දුරට බල සම්පන්නද කියලා කියනවා නම් ඔහුගේ බලය පූර්ණ වෙන දවස මම කියන්නේ 2012න් තමයි ඔහුගේ බලය ඔහුට තිබුණු කර්ම දෝෂයක් පළදෙන්න පටන් ගන්න 2012 ඔන්න දවස කියන්නේ ඔක්තෝබර් 2. ඒතර ඒ දවස් ඉඳලා තා බොහොම කෙටි කාලයක් තියෙනවා ඔහුගේ කර්ම දෝෂයක් පළදෙන. හැබැයි අමතක කරන්න එපා ලෝක මුල් උප්පත්තියේදී දේවතා සංකල්පයේදී බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර කියන ත්‍රිමූර්තිය විසින් නිර්මාණය කරපු කර්මයට අධිපති කර්මයට තීන්දුව දෙන්නා නොහොත් ශනි කියන කාරණාවක් අපි අහලා තිනවා දකලා තිනවා දේව පුරාණේ. ඒ බුද්ධ දේශනාවත් තමයි සමහර තැන්වල මේ පිළිබඳ දේශනා තියෙනවා. ඒතොර මෙහිදී පළවෙනියටම කර්මය ක්‍රියාත්මක කරවන්නේ තමන්ව නිර්මාණය කරපු පුද්ගලයා. ඒ වගේ ඔබට අහලා ඇති අර ඒ කාලේක කියමනක් තිබුණා මේ 2012න් ලෝක ඉවරයි. මායාවරුන්ගේ දිනදර්ශනයේදී කියලා තිබ්බා 2012න් ලෝක ඉවරයි කියලා. හරියටම හරි. මේ 2012න් ලෝක ඉවරයි කියන එක නෙමෙයි කිව්වේ. සිව්මහා හෙළයක් ඇති දේශයේ මැදකින් සිංහ පාලන ලෝකේ පාලනය කරන්න කියලා. මේ අනා මෙයාන දැන් අපිට සිටියමක් මම කියන විදිය වෙනස්. තව කෙනෙක් කියන විදිය වෙනස්. ඒ වගේ විවිධ පුද්ගලන සාපේක්ෂව දැනුම සාපේක්ෂ නැහැ. ඒ දැනුමට සාපේක්ෂව තමයි මිනිස්සු යම් යම් දේවල් කියවන. සෙල්ලිපි පවා එහෙමයි. හැබැයි මේ කියන මායවරුන්ගේ දිනදර්ශනය කිව්වේ වෙනම කතාවක්. ඔක මායවරුන්ගේ ඉන්කා ශිෂ්ටාචාරයට එන තැනකද තියෙන කන්නේ නෙමෙයි. ඔක ඇත්තරම ඔක මම දන්න විදිහට ඔක රාවණයන් විසින් දැනට අවුරුදු ගාන කලින් නිර්මාණය කරපු කාරණාව. ඒතකොට මධ්‍යදේශය කියලා මධ්‍යදේශය නැත්නම් සිංහ දේශය නැත්නම් සිව්මහා හෙළයන් හතරක් එන සිව්මහා හෙළේ පවතන දේශය මධ්‍යදේශයෙන් බිහි වෙන පුද්ගලෙ. මේ නිසා තමයි අර මේ මිනිස්සු පුළුවන් තරම් මේ සිංහලෝ විනාශ කරන්නත් උත්සාහ කරන්නේ මේ සිංහලෙන් අතර හැම කෙනෙක් පහළ වෙයි කියන බයට. අපි බොහොම පැහැදිලිවම මම දකින දෙයක් තමයි එහෙම පුද්ගලෙක් පහළ වුණා. ඒ වගේම 2012දී ඔව් බ්‍රහ්මයාගේ ශක්තිය ඒ කියන්නේ පාලන උප්පත්ති බලය කර්මයට තීඳු දීමේ බලය ස්වභාවයේ ඇති ඒ කියන්නේ කර්මය
දැන් සමහර මිනිස්සු කියන ආ දැන් කර්මය අපිට කලින් පල දෙන්නේ නැහැ නේ මරණට පස්සේ අපි දන්නේ නැහැ නේ කියලා එහෙම කියනවා. හැබැයි දැන් ඔහු අතේ තියෙන යම් ශක්තියක් ඒ තමයි යම් කිසි පුද්ගලෙක් වරදක් කරා නම් ඒ වරදට දඬුවම් දීමේ හැකියාව දැනට දියසෙන් සතුව තියෙනවා. හරි. ඒ නිසා මම බොහොමත් වගකීමෙන් කියනවා තා පොඩි කාලයක් ඉවසන්න වරද කරෝ වරදි කරපු මිනිසුන්ට එම ඒ වෙලාවෙම දඬුවම් ලැබෙන යුගයක් තමයි ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝක සම්මතරණ ඇතිවීම පැවතීම නැතිවීම කියන සිද්ධාන්ත තුනේම පූර්ණ ශක්තියෙන් ඔහු ප්‍රබල වෙනවා මේ වසර 10ක් 30 දැනට. හරි. ඒ වසර 10ක් 30 ඒ සිදුවෙච්ච සංසිද්ධිය කුමන ආකාරයට සිදු වුණාද කියලා දන්නේ නැහැ. හැබැයි මිනිස්සු බලන් හිටපු දේ වෙනයි සිදු වුණේ වෙන දෙයක්. මොකද සබඳහමට හැම වෙලේම ඕමනාවක් තිබුණා ඔහුව රකින්න. ඒ නිසා මම ආපහු කියනවා කර්මයට තීන්දුව දෙන සනියේ දා නිර්මාණය කරා වගේ බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර කියන තුන්දෙනාගම පූර්ණ ශක්තියක් අනිවාර්යයෙන්ම මේ දියසෙන් සතුව තියෙනවා. ඒක මම දැක්කා යම්කිසි පුද්ගලයෙක් මන් දැකේ මූණ නම් ඒක පෙන්ලා තිබුණා. එතුමා බොහොම පැහැදිලිවම කිව්වා මන් දන්නේ නැහැ කොහොමද එතුමා ඒක දැනගත්තේ කියලා. දියසෙන් කුමාරයෙක් පහළ වීම සම්බන්ධයෙන් කතා කළා. එතුමා බොහොම පැහැදිලිවත් කිව්වා බ්‍රහ්ම විෂ්ණු මහේශ්වරයන් විසින් රාවණයන්ටත් වඩා ප්‍රබල ශක්තියක්. රාවණයන්ට ඇඬෙනවා රාවණයන් බයයි කියුවා ඒ ශක්තියට. හරියටම හරි. හරියටම හරි. ඒ කියන්නේ රාවණයන් කියන චරිතයට වඩා බල සම්පන්න චරිතයක් තමයි ওই දියසෙන් වශයෙන් ඉපදිලා තියෙන්නේ. හරි. ඒක ශක්තියක් බලයක් විතර එතුමා අර්ථකථනය කරාට ඒ ශක්තිය බලය තමන්ගේ තියෙන ගුණයන් දහමක් නිසා තමන් තුළ අවදි වෙච්ච දෙයක් විදිහට තමයි ධර්මතාවයේ තියෙන්නේ. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා දියසෙන් කියන චරිතය ඔය කියන කාලවකවානුවේ ඉපදුනාය. ඒ වගේම 2012 කියන වර්ෂයේදී ඔහු ඒ ස්වභාවයේ බලය ඇතිවීම පැවතීම නැතිවීම කියන ත්‍රිමූර්තියේම බලය ඔහු යටතට ගන්න ඔහු යම් කැපකිරීමක් කරා. ඒ කැපකිරීම තුළ ඔහුගේ බලය ඔහු 100%ක්ම අහිමි කරගන්නවා. හේතුව ඔහු කර්මය ඉල්ලලා ඔහුගේම කර්මය මට කර්මය පල දෙන්න කියන එක ඉල්ලලාම ඔහු කර්මය ලබා ගත්ත අවස්ථාවක් තමයි මම දකින්නේ. ඒ වගේම කෙනෙක් අහන්න පුළුවන් දියසෙන් කොහොමද බෝධිසත්වයේද ඔය වගේ ප්‍රශ්න කීපයක් අහලා තිබුණා. මම ඒ ප්‍රශ්නට තාජුට්ටේ උත්තර දෙන්නම්. පැහැදිලිව මතක තියාගන්න 2012 කියන වර්ෂයේ කඩේම වර්ෂයක්. ඒ කඩේම වර්ෂයෙන් පස්සේ බලවතෙක් පහළ වෙනවා ලෝකේ පාලනගෙන මිනිසෙක් පහළ වෙනවා. අදටත් ස්වභාවයේ සමහර සංසිද්ධි විද්‍යාත්මක කිසිදු විද්‍යාවකින් පහදන්න බෑ. කිසිදු විද්‍යාවකින් පහදන්න බැරි තැනට ලෝකයේ ස්වභාවයේ සංසිද්ධි වෙනස් වෙන්නේ මෙන්න මේ පුද්ගලයාගේ තියෙන හැකියාවක් මත. ඔහුට ඒ දේවල් කියලා කරන්න පුළුවන්. හොර රහස කරන්න ඕනේ නැහැ කියලා කරන්න පුළුවන් පුද්ගලයෙක්. ඒ නිසා එතුමා කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් එහෙම කෙනෙක් මේ රට තුල ඉන්නවා ඉන්නවා ඉන්නවාමයි.